සාදුුසාදු නමස්කාරවේවා බුදුරුවනට සෙමදාබුදුහිමිසාරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාර වීවා සංගරුවනට සැමදාමහාසංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සෙමදාතිසාරනසාරනයමි සාදුු සාධු සාදුු අපට මේ දහම්මග පින්වා මදාල අපගේ ගුරුදේබෝත්තම පින්වල් ලොකුසාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවාසාදුු සාදුසාදුහෝ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපගේ භාග්්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලංකාද්දීපයේ පි හිටාට පස්සේ අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ඒ උතුම් සදහම් සන්දේශය මේ ලංකාත් දීපයට රැගෙනවිල්ල ධර්මය ලංකාත් දීපයේ බැබලෙවුවට පස්සේ මේ ලංකාත් දීපයේ උතුම් සිංහල මහරහතන් වහන්සේලා බිහිවෙන්න පටන්ගත්තා. පින්වත්න ඒ රහත් සංඟ පරම්පරාව තිිකෙන්ටික ටිකෙන්ටික ව්‍යාප්තවෙමින් ගියා ෆින්වත්න්නේ ඒවගේම තමයි මේ ලංකාවට නොයෙක් වුවදුරුත්තාවා ෆින්වත්න්නේ මේ ලංකාත් දීපයට නොයෙක් දුරුබීක්ෂ ඇවිල්ල තියෙනවා නොයෙක් පරසතුරු ආක්‍රම නැවිල තියෙනවා ස්වභාවික විපත් ඇවිල්ල තියෙනවා පින්වත්න්නේ ආන්නේ වගේ මේ ලංකාදීපයේ අතීතයේ එක්තර අවස්ථාවක මේ කැලනි ප්‍රදේශයේ කැල්නිිපුරවරේ සැතපුම් දාසයක් මුහදේ නට වුණා ඒ ඒ කාලෙ හිටපු රජකෙනෙක් කරපු ඒ සාහ රහතන් වහන්සේ නමකට කරපු සාහසික අපරාධයක් නිසා. පින්වත්න ආන්නේ උතුම් රහතන් වහන්සේ ඒ විවසනයට ඒ විපතට භාජනය වෙන්න කලින් උන්වහන්සේ ලස්සන දහම්කාරණ දේශනා කර තියෙනවා ඉතින් අන්නේ ලංකාව පහළ වුණු ඒ උතුම් මහරහතන් වහන්සේ ගැන තමයි අද මේ පින්වතුන්ට හිත පහදවා ගන්න ලැබෙන්න්නේ පින්වති උන්වහන්සේගේ උතුම් ශ්‍රී නාමය තමයි කැලනිි තිස්ස මහරහතන් වහන්සේ. බොහෝදනෙක් අහල තියෙනවා පින්නුවන්නේ කැලනිි පුරවරයේ ඒ කාලෙ රජකරා කැල්නිි තිස්ස කියලා රජ කෙනෙක් එතකොට රහතන් වහන්සේ ගිෙනනමත් කැලනිි තිස්ස එතකොට කැල්නි තිස්ස රජතුමා තමයි රජකරේ එතකොට මේ කැල්නිි තිස්ස රජතුමාට හිටියා දූකුමරියඒ දූකුමරයටක දේවී කියා පින්නවත් මේ ඔය කැල්නිි තිස්ස රජතුමාටතා මල්ලි කෙනෙක්ටිය මල්ලි නවත්ම උත්තිය එතකොට මේ බාලකාලේ ඒ රජතුමත් තේමල් ඒ රජතුමාගේ මල්ලි වන උත්තිය කුමාරයත් ඒ දෙදිනාම සිිල්පෙගෙන ගත්තේ ඒ කැල්නිිතිස්ස මහතරුන් වහන්සේගෙන් උන්වහන්සට තවකනවා කල්්‍යානීය මහතෙරුන් වහන්සේගලත් කියෙනවා එතු රුන්න්නහන්සේගෙන් තමයි මේ සිිල්පෙගෙන ගත්තේ ඉතින් කාලයා ඇැවෑමින් කැල්නිිතිස්ස රජතුමා රජකමට පක් වනා ඉවරජ වුණ උත්තිය කුමාර යවරජ වුණා. පන්නත්නී ඔය උත්තිය කුමාරය කැල්නිිතිස්ස රජතුමාගේ විසවත් සමග ෆ්‍රේම් සම්බන්ධයක් ඇති කරගත්තා. ඊට පස්සේ මේක දැනගන්න ලැබුණා මේ රජතුමාට රජතුමාමොකද කළේ මේ රාජපුරුසෝ ය වවා මේ තමන්ගේ මල්ලි වල්ලගෙන ඉන්න කියලා. කොහමාරිී ඊට කලින් මේ උත්තුයක කුමාරය දැනගත්තතා තමම් වල්ලගෙන ඉන්නේ යන්නේ තමන්ට මරණ දන් මේ තමයි ලැබෙන්නේ කියලා ඉතින් මේ බෙනත් ප්‍රදේශකට පැන්ලගියා ඒදිනවල පින්වත්නි ඔය කැල්නිිතිස්ස මේ මහතෙරුන් වහන්සේ රාජ මාලිගෙන් තමයි දානය වලදන්න එතකොට කාලයක් ගියාට පස්සේ අර උත්තිය කුමාරයට අර බිසවායි සිහි වුණා සිහිවෙලා මේ තල්පතක පොඩි පනිිවිඩයක් කියලා මේක කොහොමරි රාජ බිසවට ලැබෙන සලස්වන්න වඕන කියලා එක් පුරුසෙකුට කතාය කල්ලා මේසිවුරු පොරවල අර තල්පතත් අරගෙන ගිහින් මේක රාජ බිසවට කොහො මරි දෙන්න කියලා පාතරයෙකුත් අත්‍රදීලා යහ්වා එතකොට හැමදාමර ධානිවලදනවා කැනෙ තිස් මහතරුන් වහන්සේ මාලිකාාව ඊට පස්සේ උන්වහන්සේ වෙනද දානිවලදන වෙලාටම මෙතෙන්නට වැඩිය. එතනාද අලුත් වික්ෂුවක් වැඩඉන්නවා එතකොට රඒ ශ්‍රමණ වේශධාරිය පාතරෙත් අතේරදි යින වැඩඉන්නවා. එතොර මහතරන් වහන්සේව මේ මට හිතෙන්නේ අපගේ මහ රජතුමාගේ කුළුපඟ භික්‍ෂුවක් වෙන්න ඇති කියලා මුකුත් නොයිමසා ඇතුළට වැඩිය. ඇතකොට මහතරුන් වහන්සේගේ පිටුපසින් අර ශ්‍රමණවේශධාරී භික්ෂුවක් වැඩිය මේට පසේ රජතුමා හිතුව මේ මහතරන් වහන්සේගේ කුළුපඟ භික්ෂුවක් වෙන්න ඇති මේ අත වස භික්ෂුවක් වෙන්න නැති. කියලා මේ රජතුමා ඒගැන අහන්න ගියත් නෑ රාජපුරු සයහන්න ගියෙත්නෑ. ඊට පස්සේ මහා රජතුමත් අර බිසවත් කැල්නිිතිස් මහතරුන් වහන්සේට ධනි පූජ කළ. අර ශ්‍රමණවේශධාරී භික්ෂුවටත් ධානපූජ කළ. ඊරස දානි වරදාවසංගනාට පස්සේ මහතරන් වහන්සේ පුුණ්්‍යාන මෝදනා කරලා වඩින්න සූදානම වුණා. පින්වදීතින් මහතරන් වහන්සේ වඩිද්දී මහතරුන් වහන්සේගේ පිටුපසින් කැල්නිිතිස් රජතමා ටිකදුරක් ගමන් කරනවා. ඉතින් එහම පිටත්වෙන සූදා නම් වෙද්දිී අර ්‍රමණවේශධාරී භික්ෂුව මොකද කළේ උත්තිය කුමාරය අයවපු පනි විඩේ ඒ හඟගෙන හිටපු තල් පත අර බිසවට පේන්න බිම දැන්න අර බිම වැටම බ්දය ඇහුනා රජතුමාට රජතුමා හැටල බැලූ මොකක්ද කියලා බැලුවට පස රජතුමා ඉක්මනින් අහුල ගෙන බැලුව බැලුවට පස්සේ අර උත්තිය කුමාරයගා පණ විඩේ මේ රාජ බිසවට රජතුමා අහොතරම කිප්ුණනා පජතුමා හිතුවා කැල්නිිතිස්ස මහතරුන් වහන්සේගේ වැඩක් ඒ අත්තාකරුම ඇතියෙන්නේ. මොකද පින්නත් ඒ සල්පේ ගෙන ගත්තේ කැල්නිිතිස්ස මහතරුන් වහන්සේගේ. එතකොට ඒ අත්තාකුරුම තමයි පිහිටල තියෙනෙ උත්තියකු මාරයට. ඒ නිසා හිතුවක මහතරන් වහන්සේ කරු වැඩක් කියන. ඊට පස්සේ රාජ පරජයන්ට අනකලා මේ මහතරන් වහන්සේව තෙල් කටාරමක දාලා උනු කරන්න පැහිදාන්න කියලා. අනලා ඊට පස්සේ මේ මහතර උන්වහන්සේව අල්ලගෙන ගිහිල්ල දැන් තෙල් කටාරමක් වන්නවත් පැහෙනවා. මහතර උන්වහන්සේ වෙලාවේ හිතුවා අනිත්‍ය දු කනාාත්ම සිහිකරලා විදර්ශනාවල අරහත්වයට පත්වන. අරහත්යට පතර උන්වහන්සේ වැලුව මේකම කර්ම විපාකයක්ත්යකෙර. බල දුන්නවහන්සේ දැක්කා එක්තරා ආත්මභාවයකදී උන්වහන්සේ ගොපපු දර්ුවෙක් කෙලාඉද. ඒ මැස්සෙක් ඒ කිරි උුණුකරද්දි මැස්සෙක් වලල දානවා අර තෙල් කිරි උුණුකරන භාජනයට. ඒත් උනුකරන සැලියට මැස්සෙක් කරල දානව ආංක ඒ විපායේ කර්මය මේ වෙලා විස්සර හටඇවිත්ලා මේක බලක්වන්න බෑ. ඊට පසේ පින්වත්නී අර කැල්ලිතිස මහරහතන් වහන්සේව අර ලෝදිය වගේ උනුවෙන තෙල් කටාරමැතුරල්ට රාජපුරසැන්විසිෙන් අල්ල දැන්වා. නමුත් පෙන් ඇති උන්වහන්සේගේ තිබ්ප අරහත් ගුණයට උන්නවහන්සේගේ තිබ්බ එරුදියට අර උන්වහන්සේගේ රෝම කූපයක්වත් තුනුන්න ඒ පැහිදාන සැලියේ උන්වහන්සේ වැඩඉන්නවා රාජහන්සේක් වගේ. ඊට පස් උන්නහන්සේම වැඩඉන්නමින් හස දන්නව දැන්හස පිරිණිවෙන්න කාලෙ හරි උන්වහන්සේ ගාතා සීයක් දේශනා කරනවා. අර ඒ තෙල් සැලී වැඩිඉඳමින් ගාතා සීයක් දේශනා කරනවා ඒ ගාතා සීය පින්වත්නි තෙරුවන් ගුණතියෙනවා මරණය ගැනතියෙනවා අසුභය ගැනතියෙනවා අනිත්‍ය ගැනතියෙනවා මෙත් වැඩීම ගැනතියෙනවා ඊට පස්සේෆින් කිරීම ගැනතියෙන දාානය ගැනතියෙන මේ මගේ ගාතා සීයක් අර තෙල් කටාරමි වැඩ ඉද්දී උන්හස දේශනා කරනවා ඊට පස්සේ උන්වහන්සේ ඒ විදියට තෙල් කටරම වැඩ ඉදේ ගාතාසය දේශනා කරලා උන්වහන්සේ ඒ පිරුණු අම්පානවා. අර රජතුමා පින්වත්න මේ අරශ්‍රමණවේසධාරියාවත් තෙරුන් වහන්සේවත් මේ මුහදදට තමනවා ඉරසේ දෙවිගොරු මේකට කිපෙනවා දෙවුරු කිපිට මයි මුහුදු ගොඩගන්න සරස්වන්නේ ඒ කාලි පින්වත්න්නේ කැලනී සැතපුම් දාසයක් යට වුණා කියනවා ඊට පස් ඒකට තමන්ගේ දේවී කියන දූකුමරිය තමයි මුහුදට බිලි දෙන්නේ එතකොට ඒ දේවී කියන දූකුමරිය පින්වන්ත දියනිය ඉතින් ඇය ඒ මුහුදේඒ නැමක මේ කැල්ලිනිරිස්ස රජුරුවන්ගේ දූකුමරිය කියලා සටහන් කරලා යවන්නේ ඊ පස අනාගතයේ කාවන්තෙශ රජතුමාට මුණ ගහෙනවා එදොර කාවන්තිච රජතුමා තමන්ගේ අගභිෂ පසයෙන් පත් කර ගන්නවා ඊට පසේ විහාරමහා දේව කියන නම පට බැදෙනවා කාවන්තිච රජතුමාටත් විහාරමහා දේවතක් තමයි දුටුගම රජිතුත් සද්ධා තිස්ස කුමාරය ඒ දෙදෙන රජවුරු දෙදෙන උපදන්නේ එතකොට පින්වත්න්නේ අරවෙඩාවෙදී ඒ කැල්නිිතිස් මහතර මහරහතන් වහන්සේ ඒ ගාතා සීයක් දේශනා කරතන පිරුණුම් පාරනය එතකොට පින්වත් ගාථ සීයේ හරි ලස්සන මේ දහම් කාරණා තියෙනවා ගාතා සීයම කාලවෙලා මදි නිසා සමහර තෝරාගත්තු ගාතා උ ඒ රහතන් වහන්සේ දේශනාකරපු තෝරාගත්තු ගාතා කිහිපයක් මේ පහදල දෙෙන් උත්සාහ කරනවා පින්වත් ඒෙ තියෙනවා කලිම් ඒ මහතරුන් වහන්සේ මහරහතන් වහන්සේ තෙරුවුණට ප්‍රසංසා කන්නවා ඊට පස්සේ ලංකාවේ රජතුමාට ප්‍රසංසා කරනවා උන්වහන්සේ ටරල් මේ කැල්ලිතිස්ස රජතුමාගෙන කිසිව මේ තරහක් නෑ උන්හන්සේ මෛත්‍රීින් වැඩයින් මොකද උන්වහන්සේ දන්න උන්වහන්සේට මේක අප කරුණු විපාකයක් ඊට පස පින්වත්න උන්හසේ මේ විදිර් දේශනා කරන්නවා ඕකාස මජ්්‍ය මමනත්ති සුවේ කරිස්සං දම්මං ඉතිහලසතා කුසලප්පයෝගී. නාලන්තියත් දසු තතා බුවනත්තයේච කාමන්න චත්ති මනුජෝ මරනා පමුත්තු. මට අද කුසල් කරන්න ඉඩනෑ දානාදේ කුසලධර්මයන් හෙටකරමීකයා මෙසේ කුසල්කිරීමහිමි මැලිපව සුදුසු වෙන්නේ. තුන්කාලේ හා තුන් ලෝකේ මරණයෙන් විදුන් සත්වයෙක් නැකනවා. ඇතුකට උන්න්නහසේ මරණය ගැන තම දශනා කළ තියෙන්නේෙ. ඊට පසුන් හ දේශනා කරන කිත්තෝ යහා නබසිකේනචිදේව ලෙඩ්ඩු. භූමින් සමාපතති භහරතාය කනේන. ජාතත්ව මේව කළුකාරණමේක් මත්‍ර ලෝකන් සදා නනුදුවන් මරණාය ගන්තුන්. යංකිසි සත්වයෙක් විසින්. උබ කුසදමන ලද ගල් කැටයක් බර බව නිසා සැනකින් බිම වැටෙනවද මේ ඒවගේ මේ ලෝක සත්වයාගේ උපන් බව්ම මරණයට ඒ කාන්තයෙන්ම නිත්‍ය වූ අසහාය කරුණක්ම වෙනමකිනවා. ඒක ඇැනි පින්වන්නේ උපන් සත්වයාට මරණේ ඒ කාන්තේම හිමි දෙයක් කෙනවා. ඉපදුුණුත් එයාට මරණය ලැබෙනම මයිකිනවා. හරියට ඒක මේ සත්වයක්ගේ කුසට දමන ලද ගල්කටය බර්බව නිසා සැනෙකින් බිමවැටෙනවද ආන්‍ය වගේ කියෙනවා උපන් සත්වයා ඒ කාන්තේ මරණය කර යනාකිෙනවා. ඊර පස්ස උන්වහන්සේ ඒ තෙල් සැලිය ඉඳගෙනම දේශනා කරන කාමන් නරස්ස පතතෝ ගිරි මුද්ධනාතෝ මජ්්‍යේනකංචි භයනිස්සරණාය හේතු කාමං වජන්ති මරණන් තිභවේසු සත්තා බොෝගේ රතින් පජහතා පිච ජීවිතේච්ච. පරර්වත මුදනකින් වැටෙන්න පුද්ගලයාට පොළොවත් පර්වතයත් අදරේ කිසිීම පිළිසරණක් නෑගෙනවම බයින් මිදන්න. ඒ පරිද දෙෙන්ම මේ තුන්ලෝකෙ සත්වය ඔඒ කාන්තම මරණය කරහ පැමිෙනවා. ඒ නිසා මේ ජීවිතයේ තින් ආසාව දුරකරනගෙන. පර්වතයක් මුදනකින් වැටෙන සත්වයකුට ඒ පර්වතයත් පොත් අතර කිසිම පිරිිසරණක් නෑැකෙනවා. ඒකාන්තෙම වැටෙනව කියෙනවා. ආන්නේ වගේ තමයි කෙනවා. මේ තුන්ලෝ සත්ව ඒ කාන්තෙම මරණය කර යනවා. ඒ නිසා මේ ජීවිතයත් ගැනති ආසාාව දුර් කරන්න කියරකිෙනවා. ඊට පස් උනහ දේශනා කරනවා කාමන් පතන්ති මහියා කළුවස්සධාරා. විජ්ජුල්ලතා විතතමේග මුකා පමුත්තා. ඒවන් අරා මරණ බිහින්ම පමාත මජ්්‍යයේ, කාමන් පතන්ති නහිකෝචි භවේ සු නිච්චෝ. මේ විදුලියෙන් ගැවසේගත් මේග මකයෙන් විදුනාවූ වැසිධාරාවු, ඒ කාන්තය පෘතුවයේ වැටෙනව කියෙනවා. ඒ පරිද්දිිම්ම මිනිස්සු මරණය නැමිති බිහිසුුණු කඳුපල්ලමට වැටෙනවගෙනවා. ඒ නිසා භවයේ නිත්‍යවූ කිසිවක් නන්නැ කියෙනවා. වැසිධාරාව ඒකාන්තම ෘතුවයට වැටන කිය මේ ොලොට වැටෙනවගේවා ඒවගේ තමයිකන මේ මිනිස්සුත් මරණය නැමති බිහිසුුණු කඳුපල්ලමට වැටෙනව මයි ඒහින්ද මේ බවයි නිත්‍ය වූ කිසිවක් නන්න ැහෙනවා එකතුර ෆිල්වඇතිමි දේශනා කරන්නේ රහතන් වහන්සේ නමක් උන් වහන්සේ මේ සංසාරයෙන් විිදුනාා ඒ කාන්තේඋන්හන්සේ මේ දුක නැතිකර මේ සසර දුක නැතිකර උන්වහස මේ බවයෙන් එතරුුණා ඉතින් උන්වහසේ දේශනා කරනවා වේලාතටේ පටුතරෝරු තරංග මාලා නාසං වජන්ති සතතන් සලිලාල යස්ස නාසන් තතා සමපයන්ති නරාමරානං පානානිධාරු නතරේ මරනෝ දදිම්බි මුහුදේ තදින් තර වූ මහත්රාලපන්ති වෙරල කොුණේ වැදී නිතර විනාස වෙන කියෙනවා එඒකොට හත් මුහුදතියන හත් රලපෙඩවිල්ල මේ වෙරල කොනේ වැදිලලා ඒ රලපෙල විනාස වෙන කියෙන. ඒ වගේ තමයිකන මේ මිනිස්සු දෙවියූ ප්‍රාණයෝ ප්‍රාණීන් මේ අතිසයිම්ම දරුණුූ මර නැමති වෙරල කොනේ වැදිල විනාසනොද. ඒකන දෙවියූ මේලෝකයේ උප්ඥම් සත්වයෙක්ක ඇද. ඒ සිරු සත්වයවම මරණය නැමැති වෙරඩේ වැදිලා. ස වෙලා යන කියලා උන්වහන්සේ දේශනා කරනවා. පන්න ඇති මේ වගේ උන්වහසේ ගාථ සීයක් දේශනා කරනවා. ධර්මගාථසීයක් ඒ ධර්මගාථ සීය දේශනා කරලා තමයි උන්වහසේ පිරිනම්පාන්නේ. පින්වන අනු නමවිනි ගාතාව තියෙනවා. ලද්ධාන බුද්ධ සමයන් අතිදුල්ල බං්ච සද්ධම්ම මග්ගම සමන් සිවදන් තතේව. කල්්‍යාන මිත්ත පවරේ මති සම්පදංච, කෝබුද්ධිමා අනවරන්න භජයිය දම්මා. ඉතා දුල්ලබම බුදු සමය අසම වූ නිවන් ගෙනදෙන ශ්‍රේෂ්ඨ සරි සද්ධර්මය එසේම කල්න මිතුරන් හා නුව නොද ලැබගෙන. කිනම් පැනමතෙක් නිති දහමි නොහැසිරේද. එකැනමේ දුඩලබ බුද්ධ සාහසනය ඒවගේම මේ නිර්වාණය ගෙනදෙන. මේ උතුම් ශ්‍රෂ්ඨ ශ්‍රී සද්ධර්මය එවගේම කල්්‍යානමිත්‍ර සඟරුවන මේ තුන මුණගැතුනට පස්සේ නුවන තියෙන කෙනෙක් මේ දහමේ හැසිර හැසිරෙන් නැත්ති වෙන්න මුොකද කියලාන සියවෙනි ගාතාවක්තියෙනන පින්වන්න. ඒවම්පි දුල්ලභතරේ විභවේ සුලද්ධා මච්චේර දෝස විරතා උභයත්තකාම. සද්ධදි දම්ම සහිතා සතතප්ප මත්තා බෝබහෝ කරෝත අමතාදි ගමාය පුුණ්ඥන්. මෙබඳ දුර්ලබතර බුදු සමයෙන් සනසම්පත්තාදී සැපලැබගෙන මසුරු දොස්රහිත වූ එලොව මෙලොව වැඩකැමති ශ්‍රද්ධාදී සප්තාර්ධය යුක්ත පින්වත්න තෙපිදු නිවන් ලැබගනු පිණිස නොපමාම පින් කරන්න තියනවා. ඒකැන මේමගේ දුරල්ලබ බුද්ධ ශසනයක් වුණ ගැසිලා වගේ සැනසම්පත්තියක් ලැබිලා මේ සප්ට ආරරි ධන්ය යු යුක්ත වෙලා මේ ඔබලාත් නිවන් නිර්වාණය අවබෝධ කරගන්න බොහෝ පින්තරන්නගවා නිවන් අවබෝධ කරගන්න අදහසීම පින් කරන්නගනවා. නිවන් අවබෝධ කරගන්න අදහසීම දාානය දෙන්නගෙන මසරුදෝසය දුරු කරලා ඇතකොර පින් ඇති මේ විදිහට උන්වහන්සේ ගාතාසීයක් දේශනා කන්නවා ර මේ ගාතා සීය දේශනා කරලා උන්වහන්සේ පහන්සිලක් නිියර්ුණවාගේ උන්වහන්සේ පරි පිරිණවෙනවා එතකොට පින්නති මේ ලංකාව ප්‍රසිද්දනා මේ ගාතාසයේ තේල කටාහ ගාතා කියලා ඒ තේල කටාහ ගාතා කියල මේ ගාතා සය ප්‍රසිද්ද වන එෙදකොට ඒක පරම්පරාවෙන් පරම්පරාවට අදදක්වාවා පින්වත්න්නේ ඒ ගාතාසීයේ උතුම් බුද්ධරත්නය ධම්ම රත්මය සංගරත්නය ගැන කියවවා ඒවගේම මරණ මරණය ගැන කියෙනවා ඒ වගේ මේ අර්ථවත් මේ නුවන වැඩෙන ගාතාසීයක් පිරිවතිඒ ගාතාසීය යම් කිසිගෙනෙක් ට අහන ඩැබුණු ඒ ගාතාසීය අහන කෙනාට පවා පිව බුදුරජාණන් වහන්සේ ගැන හිත පාදිනවා ධර්මය ගැන හිතපාතිනවා සංගරත්ය ගෙන හිතපාතිනවා මරණය ගැන කීර දෙෙනවල් අප්‍රමාදී බවැතියෙනවා කුසලය ගැන කෙර දෙනවා එනිසා පින්වත්නින් ලංකාවේ වැඩ සිටිය ලංකාවේ බුද්ධශාසනය බබලන කාලේ බුද්ධසාසනය බබලමින් වැඩසිටිය තෙල් සැලියක් ඇතුළේ දහම්ගාතා සහයක් වදාල මේ සංසාරයෙන් එතරට වැඩිය සියලු තන්හාවන් දුර් කල අන්තිම සරීරය දැරු ඒ උුතුම් කැල්නිිතිස්ස මහාතන් වහන්සේට අපගේ නම ස්කාරේරේවා. උන්වහන්සේ යම් නිවනක් යම් ධර්මයක් අවබෝධ කලාාද. ඒ උතුම් නිවන ඒ උුතුම් ධර්ම අවබෝධ කරගන්න අපචද වාසනාවල වෙෙත්වා සාදුසාදුසා